නිදස්තහන වේදි සම්බර්ධහ අටමින් පද සිද්ධිනවර විස්තන් සිද්ධි ශීතයි වැටෙන දින අපක සති වැඩුවේ හයවෙන් දවස කරයි හයවෙන් ප්‍රශ්නෝත්තර වෙච්චාමයි තා දින ඉකිත ප්‍රශ්න 14ක් ලැබෙන්නේ 15ක් ලැබෙනවා ඉන් 14ක් අපහම වර්තව අතර එකක් ධර්ම දේශනාවට සම්බන්ධ වෙනවා මේ සියලු ප්‍රශ්න සභාවට පිටර 500 අවශ්‍යයි. පළවෙනි ප්‍රශ්නය. අවසරයි ස්වාමීන් වහන්සේ. ඊයේ අවසර ප්‍රේසිත හයිදා කව පරියන්කේදී සිදු අධ්‍යක්ෂක වාර්තා කිරීමට අවසරයි. ප්‍රයක් පුරාවතම මූල කර්මස්ථානයේ හිත තබාගෙන කයෙහි අවධානය යොමු කරගෙන සිටින්න. නොයෙකු ශරීරයේ ඇතිවු නලියන ගැස්සින ආදී දේ දිහා සතියෙන් බලා සිටින්න. වහාම ඉවරන ටික වේලාවක් තිබියදී ඉද එකපාරටම ආවේ හේතුන් නිසා සකස් වූ සියලු දේ හේතු නැතිවීමෙන් නැතිවන්නේ. ඔබ වහන්සේගේ උපදේශ පාද තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ නිරුත් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. මේ විදිහට භාවනා විසින් භාවනා පවත්වාගෙන යනකොට ධර්ම අවබෝධය සිදුවේ. අපි දන්න ධර්ම කාරණාවනව භාවනා කරන්න කියොත් මූල ධර්මයි අත්දැකීමයි පටලවිලා කොයි එකද කොයි එකද කියලා පටලවා ගන්න. ඒක භාවනාන් භාවනාට යන්න අදින්න. ඒකට ඒකෙන් කාරණා වැටෙහි ඒක ඕන නැවත පරීක්ෂා කරලා බලන්න පුළුවන්. හුඟක් වෙන්නේ අපි ඒකට ඒ විදිහට යන්න දෙන්නේ නැතුව ඒකට මූල ධර්ම දානවා. එහෙම නැත්නම් හතුරුවන් හදනවා. එතකොට ওই පරිසම්පාදයේ තේරෙන්නේ නැහැ. ධර්ම කම් තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ විදිහට තව යන්න ඕකම හැබැයි කීපතාවක් වෙන්න ඕනේ ඔය දැනුම තහවුරු වීම සඳහා. උදාහරණයක් වශයෙන් හුස්ම රැල්ල ගොරෝසු සූක්ෂමද මුල මැද අග අල්ලන්න පුළුවන් යන මුල මැද අග අල්ලන්න පුළුවන් යන මේ වැඩ පිළිවෙත නිවැරදිද උවහන්සේගෙන් උපදෙස් පාදන්න උවහන්සේට නිවන් අවබෝධය ඉක්මනින් පහළ වේවායි ප්‍රාර්ථනා කරනවා සර්. ඒක කොමදී බලන් ඉන්නකොට ඇති වෙන කම්මැලිකම ඒක මනුස්සයෙකුගේ ස්වභාවික දෙයක්. ඒකට අපි හරියට වැටෙනවා. අත්මමතන සුද්ධ වෙලාගේ ලෑස්තිලා ගියෝ ඒක එනකොටම සතුටක් ඇති වෙනවා. අන්න අද මට මේ කම්මැලිකම නීරසකම වෙනුවට කම්මැලිකම හත ගන්නකොට අරමුණ කොහොමද කියලා බලන්න පුළුවන්කම ලැබෙනවා. ඒකට අරමුණේ විස්තර බැලීම හරහා මේ කම්මැලිකමත් පිට දකින්න අතර වීර්යයේ මෙතෙක් නොතිබිච්ච කුරුබෝධිකම ක්‍රමසහවිතේට පටන් ගන්නවා. මෙන්න ඒකට වීර්යය අඩු වෙනවා. දැන් වීර්යය දෙගුණ වෙනවා. සතිය ගුණාත්මක පැත්තට යනවා. අරමුණේ රස බලන්න, අරමුණේ අතහන් ආකාර බලන්න, මෙතෙක් කියලා ප්‍රමාණාත්මක වශයෙන් අරමුණ බලපු කෙනා ගුණාත්මක වශයෙන් බලන්න යටකම් අර ගන්නවා. ඉතින් ඒකකොට භාවනාවේ ලොකු දියුණුවක් ඇති වෙනවා. ඒ කඩවීම ඒ පැනිල්ල ඉදිපැන්නම හරි වැදගත් පවන ජීවිතේට. මම කැටකොළ පොරොත්තුව ස්ථානාපාන සති භාවනා සිදු කෙරේ. භාවනාවට ප්‍රථම ධම්මින ternary දවස දුක සැප වේදනා වල ප්‍රතිලෝම සම්පන්නය මෙහි කරේ. හැයි එකමාර පමණ කාලය දක්වා භාවනාව මම කරේ. නමුත් මා කිසිදු දුක සැප වේදනාවක් ශරීරයේ නොදැනී සිටියේ. නිකම් දුක සැප වලින්තර අදුක්කම සෝය වේදනාවක් පිහ. අදුක්කම වේදනාවක් පිහ. මේ භාවනාව රිපීට් කරමු. නැවත එකක් පමණ ඉහත දැක්වූ ප්‍රතිඵල නැවත දැක්වීම. දුක සැප වේදනාවක් නැත. මාහත සිතුවේ නම් මේ කය තුළ මාංශ පේශී වේදනාව සිත තුළ ඇති වේදනා චෛතසික නිසා ඇතිවන බව. ආහාරසිතනේ මේ කාය තුළ මාංශපේශී වේදනාව සිත තුළ ඇති වේදනාවේ චෛතසිකය නිසා බවයි. උවහන්සේගේ අදහස් දැනගැනීම කැමැත්ත. එවන් සර්. නැයි මේ වේදනාව තියෙනවා කායික වේදනාව මානසික වේදනාව කියලා.
දුක්ඛ දෝමනස්ස සුඛ සෝමනස්ස කියලා. දුක්ඛ කියන්නේ කායික වේදනා, දෝමනස්ස කියන්නේ හිතේ වේදනාව. සෝමනස්ස කියලා කියන්නේ සැප කියලා කියන්නේ කායේ සැප, දෝමනස්ස කියලා කියන්නේ හිතේ. ඉතින් මේ දෙක කොහොමදක්වත් වෙන් කරන්න බෑ. ඉතින් උඹ දෙනෙක් ඒ දන්නේ තියෙච්චාම කායකත් දුකට වැඩිය හිතේ දුකේ තමයි පෙළෙන්නේ කියන අසහනිය කියන්නේ. ඒ තමයි මේ ආතතිය කියන්නේ. ඉතින් ඒක මේ දුක එළිය දුක තිබුණා නැත්නම් ඉල්ලගෙන බෙදාගෙන වළඳන දෙයක්. ඒක දැනගත්තට පස්සේ පේනවා අපේ හිත කොහෙන් හරි දුක්ඛක් දැක්කගෙන ඇවිල්ලා, සැප හරි අදගෙන ඇවිල්ලා පරණුණක් සමහරකට තමයි කරන්නේ. ඉතින් එහෙම නොකරනවා නම් අපිට භාවනා කරන්න ඕ අරමුණ දෙක කියන ගොඩක් වෙලා තියෙනවා. ඉතින් ඒක අඳුනගත්තොත් මේ කය ඇති වෙන ප්‍රකෘති දුක තියෙදී හිත හදාගන්න දුක ආශක් තියෙනවා. ඒක මේ මානවයන්ට විතරයි තියෙන්නේ කියලා සැකයක් තියෙනවා. ඔබට තිරසනාකාර මතකයක් නෑ. ඒතකොට යාට මිච්ච දේවල් මතකයි. මොක කලාතුකින්ද මම දිනු සත්තුන්ට විතරයි මතකයක් පොඩක් තියෙන්නේ. ඉතින් අපි මතක ශක්තිය වැඩි කරන හැටි මහන්සි වෙනවා. මතක ශක්තිය වැඩි වෙන්න මතක් වෙන තාක් දුක්. ඒක නිසා අතීතං ධාවන චිත්ත වික්ඛෝපාං පිටං කියලා කියනවා. අතීතයේට අනුගේ හිත හැම වෙලාවෙම විචෝපකේ. මේ දියුණු සමාජයක ඉන්නෙම අතීතයක්. ඉතින් අතීතේ ඉන්නා තාකල් පුදුම දුක ගත කරන්නේ. ඉතින් ඒක නැති කරන තරම වර්තමාන ජීවිතයක් කියන්නේ ඒක අදුක්කම දුකයි ඒක ඉතල ප්‍රියමනාප නැහැ. ඒ වෙනුවට හිත ඔක්කො සෑඩිස්ටික් කියනක මෙසේජස්. අර දුකක් හොයාගෙන යනවා. ඒක හරි විචිත්‍රයි. ඒක සිද්ධි බහුලයි. ඒ නිසා දුකක් හරි කමන්නේ. හොයාගෙන යනවා. අර පතෝල කනකොට උඹලකට ගෑනක් හොයන්නේ. කුණු රහ නැත්තම් නිකන් උඹට හරියන්නේ නැහැ. උඹලකට ගෑනක් දාන්නේ නැත්තම් මේ කුඹලමක් කැල්ලක්. එතන ඊයේ කාපු කුඹලන්නේ ඇටේ හරි කමන්නේ මේකට දාගත්තාම කන්න පුළුවන්. නැත්තම් නිකන් පතෝල කනවා වගේ. නැත්තම් ලුණු කැඳපුවම. ඉතින් අපිට ඕනේ කරලා තියෙන්නේ ඒකට පොඩ්ඩක් පිළිවුරක් දාගන්න. කටගැස්මක් දාන්න ඕනේ. ඒකෙන් තමයි රස කරන්නේ. මේ කටගැස්ම තමයි මේ අතීත මතකේ මේ කියන්නේ මේ වමාරකයන් කියන්නේ සතු වින්නා ඒක මිනෙන්ස උන්ගේ වැඩිම කාල වමාරලා කරනවා මානවයත් කොයි වෙලාවෙත් තියෙන වමාරකට ඉතින් ඒක නිසා මේ වර්තමානයේ ප්‍රශ්පිත තියෙනව කන්නේ නැතුවල ඒ ජංක් ෆුඩ් ඒ නැත්තම් කක අතීතේ කකයින් ගැතේ ජොලි වැඩි මගේ මේදී ඉතින් අර අලුත් දේට වෙලා නැහැ කියලා ඒක කරා ඉතින් මේක දැක්කට පස්සේ තේරෙනවා ඒ අතීතක කොයාගෙන කන්නේ අපේම හිතේ තියෙන පිටක් ඇතියට ජඩකට ඉතින් ඒක මේ කැමැති කෙනෙකුට කැමැති විදිහට කරතයි දැක්කට පස්සේ තකතිරකම තේරෙනවා මේ මේ අහ කැන දුක් හොඳ නැවත නැවත temporary ළමදම කුතුරුටි හදාහදා ඕ සදාහදා පැටි සදාහදා මේ ඉවි කැනදා විහිදෙන කැමොත් නැහැ කොටල් ඒක තමයි අපි බිස්නස් එක දැක්කට පස්සේ මේ මානවයට පුදුමයි අන් හෙන්න නැති කියලා හිතෙනවා. අපි අයියා දැස්සේ. ප්‍රශ්නාන්තරය බොහෝ ආස්වාස සීතල විසතර ආස්වාස උණුසුම් විසතර දැයි ඇතැම් විට ආස්වාසේ නාසයෙන් ඇතුළට ලෙසත් ප්‍රස්වාසේ නාසයෙන් පිටත ලෙසත් දැයි තවත් විටක හුස්ම ඉතා ගොරෝසුවද පරියන්ක කාලයේ තරමක් ගත වූ පසු ඉතා සැහැල්ලුවද දැයි ඉන්පසු බොහෝ විට විවිධ රූප තිරේකමින් දිස්වී නැති විය මේ දර්ශනවලින් පසු සතිය නැවත ආස්වාද ප්‍රාස්වාසයටම දැනේ. බොහෝ විට දැනෙන්නේ යම් දුක් වේදනාවක් දැනුණද ඒට වඩා හුස්මට සතුටක් විය හැකි වේ. නමුත් පෙර දිනකදී යෝගී කෘත උපදේශ අනුව මෙම දුක් වේදනාව දැස සතිය නැවතු පසු හුස්මට නැවත සතුටක් වීම වෙනුවට දැනෙන්නේ වේදනාවට සතිය ප්‍රයත්නීම සිදු කරයි. චිත්ත වේලාවකින් දුක් වේදනාව තරම් වැඩි වී කියන බව සතියෙන් දැනගත හැකියි. ඉන්පසු දැනෙන සතුට සතිය ඉඳලා ඇස්සාසේ නැහැ. ශරීරයේ හෝ ආස්වාස් ප්‍රාස්වාසේ නොදැනේ. එවිට දුක් වේදනාව තැනින් තැන දැනෙන්නේ මාවන බව දැක්කට හැකියි.
සතිය දුක් වේදනාව පවතින තැන ළඟමකට දුක් වේදනාව නැති කි. තවත් තැනක ධනහිසේම මතුවන ආයලක්සේ දැනේ. තවත් එක වේදනාවකින් සතිමත් බව අංශුකරක පමණක් පවතින බව එම අංශුවල දුක් වේදනාවක් නැති බව දැක්වේ. නැවත ධනහිස වෙත සතිමත් වන විට තැනතන මාර්ගම වේදනාව දැක්වේ. මේ අතර උස්මර සතිමත් වීම සිදු වූ අතර එවිට නැවත මුළු ධනහිසේ දුක් වේදනාව ඇති ඇති බව දැක්වේ. මෙලෙස බොහෝ වාර ගණන් ලම්බ දුරස්ස දුක් වේදනාව නිරීක්ෂණය කෙරේ. මෙසේ ලම්බ දුරස්ස වේදනාව ලෙස බැලීම නිවැරදිදයි නොදන්නා නිසා නැවත ආනාපානයේදී සතිය පවත්වමින් පරයන්කේ නිමා කෙරේ. මෙසේ දුක් වේදනාව දැනෙන විට තව තවත් ලම්බ බලා සිටීම පිළිබඳ උපදෙස් පතමි. මෙම දුක් වේදනාව දැකීමේ ක්‍රියාවලිය කලින් පරයන්ක වලදීද සිදු ඇත. ඒක වාර්තා කිරීම උනත් නොවේ. ආස්වාද ප්‍රසාද බැලුවත් එකලස ආකාරයක් තියෙනවා. රූප ධර්ම වල ඒකම තියෙනවා වේදනාවේ සංඥාවේ සංස්කාරවත් විඥානයේ තැන. ආස්වාද තමයි ලේසි. ඉතින් ආස්වාද ප්‍රසාදයේ දැනෙන මාගතර පස්සේ වශීකරගතර පස්සේ ඒකේ විශ්වාසය තියාගෙන වේදනාව දිහා බලන්න පුළුවන්. වේදනාවේ අතීත අනාගත වර්තමාන කියලා පැතිකඩ තුනක් තියෙනවා. වේදනාවේ ඉන්නේ ඉස්සල්ලම වේදනාවට තියෙන පැයක් තියෙනවා. වේදනාව ගියාට පස්සේ බලනකොට දුක් වේදනාව කියලා තියෙන සැප වේලා. සැප වේදනාව කා කියලා තියෙන දුකක් කියලා. වේදනාව තියේදී අස්තනාවිට තව එකක්. ඒ විදිහට තුන් ආකාරයක් වෙනවා. තව එකකින් සමීපේ සහ දුරස්ත කියලා ආසන්න සහ ඈත කියන දෙකක් තියෙනවා. ඊට තියෙනවා ප්‍රිය සහ අප්‍රිය කියලා දෙකක් තියෙනවා. ගුරුසු සහ සිං කියලා එකක් තියෙනවා. ඇතුළත සහ පිටත කියලා කියනවා. ඔච්චරයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි වේදනාව දකින්නකොට අඩුගාන මේ මොකද්ද මේ දකින්න ඇතිකද කියලා මේ දැක ගන්න උත්සාහ කරොත් වේදනාවට පලායෑමක් හෝ ද්වේෂ කිරීමක් වෙනකොට වේදනාව හැදෑවීමක් වෙනවා. ඒ හදාරන්න අපිට අරසාව දෙන්නේ ආත්ම විශ්වාසය දෙන්නේ සතියද? ආනාපාන ධාතුවේ සතිය ඒකේ තියෙති වේදනාව බලන්න පුළුවන්. දැන් ඔය ක්වොන්ටම් ෆිසික්ස් වල පෙන්නනවා 11 ඩයිමන්ෂන් කියලා. මේ දේවල් වල අපිට පේන්නේ ඩයිමන්ෂන්ස් මේ මාන තුනයි. නමුත් තව 11ක් තව මේ තුනයි තව 8ක් තියෙනවා. ඒ ටික ඇතුළට යන්න යන්න තමයි තියෙන්නේ. ඒකව නම් නෙවෙයි මේ බුදු දානංශය පෙන්වන්න හදන 11 මේ 11 ආකාරය. නමුත් එකක් දැක්කට අපි වේදනාව දැක්ක වෙන්නේ නැහැ. 11 ආකාරයක දැක්කේ නැතුව අන්න වේදනාව දැක්කයි කියලා කියනවනම් ඒක බාර ගන්න බෑ කියලා බුදුහාමුදුරු සඳහන් කරා. වේදනාවේ තියෙන එක එක පැතිකඩ අන්නේ පැතිකඩ සියරම දැක්කට පස්සේ වේදනාවයි ආනපනියත් කිසි වෙනසක් නැහැ. ඉතින් සංඥාව ආවට පස්සේ සංඥාවෙත් තියෙන පැතිකඩ 11. ඒක ආවට පස්සේ වේදනාවයි ආනපනේ සංඥාවේ වෙනසක් නැත්තේ. ඔක්කොම එකමයි. ඔය විදිහට එක එක කරගෙන කරගෙන යන්න යන තේරෙනවා. දැනුම අඩු වෙන්න අපි ප්‍රතික්‍රියා කරන වැඩි. දැනුම සම්පූර්ණ වෙන්න අපි ප්‍රතික්‍රියා කරන අඩුයි. අපි හිත පැතිරෙනවා ඊගාවට. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා දිගට පැතිරෙනවා. ඒ නිසා එකින් එකට ඒ පැතිරෙන වේලාවල් වල රූප වේදනා සංඥා සංකාර කියන පොඩ ඒ දෙලක්කාර හිතට ඉඳ දීලා මේ 11 ආකාරය වැඩලයිස්තු කරගෙන ඉදිරියට කරගෙන යන්න. ඒකෝ තමයි තේරෙනවා හැම පරිණාමයකම අලුත් ප්‍රදේශයකට ඊට යනවා කියන්නේ. ඒකෝට ලොකු ආත්ම විශ්වාසයක් ඇති වෙනවා, අදිෂ්ඨාන ශක්තියක් එනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, සක්මන් භාවනාව. අද දින සක්මන් භාවනාවේදී හෙට වැඩසටහනේ අවසාන දිනේ හෙට වැඩසටහනේ අවසාන දිනේ බව ඇදී අතුරක් නැති කවිසිතුවි පහළ. කෙරෙහිවත් කවියක් නියු නැති මාහට දැන් හොඳින් කවිසෑදී හැකි. ඔබ වහන්සේ ඊයේ ධර්ම දේශනාවේ ප්‍රකාශ කරන පරිදි භාවනාවෙන් දතුන් වලේ කිසි වෙලක් වාමෝයයන් හොඳින් වැඩ කරන බවයි. නමුත් අසතියෙන් සිටින බව එක වේලාවක් මතක් වී පාදයට සිටිය යුතුයි. නමුත් වැඩි වේලාවක් සක්මනේ සිටියේ කවි සිටිවිලි වැඩ. පරියන්ත භාවනාව. ඊයේ සහ අද දින පරියන්ත භාවනාවේදී හුස්ම රැල්ල සිටිය යුතුදා පටන් ගත්තේ. එහිදී හුස්ම රැල්ල දියදී ගොස් ඉන්පසු සිටිවිලි වල හෝ මුකුත් නැතිවට යයි. ඒ සෑම වේලාවකම හදිසියෙන් ගැස්සී නැවත හුස්ම රැල්ලට පැමිණේ.
ඒ හැම විටම ශරීරයේ ඉන්ද්‍රියට නැමී යන නැවත ශරීරයේ සැකසාගෙන හුස්ම රැල්ලට ඉපදීමි. එසේ ඕවහන්සේ ධර්ම දේශනාවේදී සඳහන් කළ පරිදි හුස්ම රැල්ලේ සිදුවීම් වලට යන වේලාව සතිය නැතිවන අවස්ථාවට දෙතුන් වරක් අවස්ථාව දෙතුන් වරක් දක්වමි. සිටිවිවිලින් හුස්ම රැල්ලට පැමිණීම ඇසීමෙන් දැනේ. භාවනාවේ ඉන්ද්‍රිය ප්‍රතිඥා උපවාසයෙන් උපදෙස් ප්‍රාප්තයි. උපවාසයෙන් මෙදු කිලෝගේ දීර්ඝ ශ ලැබේවා. මේ තියෙන විතරේ දෙවෙනි භාගය ගත්තොත් එහෙම කැලිච්ච සතිය නැත්නම් පිටගිය සතිය අරමුණට එන ජවනිකාව ගැස්සීමේ නියෝජනය වෙනවා. එතනදී බය වෙන්නේ නැතුව ඒක විස්තර සහිතව බලන්න කියොත් පිට පිට ගිහිලා ආපහු එන අවස්ථාව දැකලා හුරු වුණොත් හිත පිට යෑමේ අවස්ථාව දැක ගැනීමට සුදුසුක් වෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි, සතිය නැති වෙන හැටි දැනගන්න. ඒ සතිය නැතිවීම එක චිත්තක්ෂණයක වෙන්නේ නැහැ. ඒක ක්‍රම පෙරමඟ ලකුණු පූර්ව නිමිති වඩාත් පින්න සම්ම සතිය නැති වෙනවා. ඒක දැක ගන්න අපේ හිතේ කො කැමති නැහැ. එහෙම නැත්නම් ලෑස්ති නැහැ. මොකද අපි ඉන්නේ වැරදිලයි කියන. නෑ ඒක තියා හොඳට බලන්න කිව්වොත් සතිය කියන චෛතසිකේ නිරෝධය දැක ගන්න පුළුවන්. සතිය කියන චෛතසිකේ ක්ෂය වීම දැක ගන්න පුළුවන්. සතිය කියන චෛතසිකේ වැය වීම දැක ගන්න පුළුවන්. හරි ප්‍රස්තාසයේ අග දකින්නවා. අන්න ඒක දැක්කට පස්සේ පේනවා මේ අරමුණකින් අරමුණට හිත පණිනකොට ඒ හරහා මොකද්ද සම්බන්ධයක් තියෙන්නේ. අපි දෙන්නේ තියෙද්දීම කඩලා යන්නේ. එතකොට මේ සතිය ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙනකොට සතිය ප්‍රවැත්තීම, අරමුණෙන් අරමුණට මාරු වෙනකොට සතිය ප්‍රවැත්තීම යෝගාවචරයේ දක්ෂ වෙන්න පුරුදු වෙනවා. ඉස්සෙල්ලා දන්නේ එකම අරමුණක එකම ඉරියව්වක සතිය. නමුත් ඉරියව් මාරු වෙන තැන අරමුණ මාරු වෙන තැන සතිය ප්‍රවැත්තීම විපස්සනාට ලොකු පොහොරක්. ඒකට සම්පජඤ්ඤය කියලා කියනවා. ඉරියාපත සංදීයේදී නැත්නම් සතිය කැඩෙන වෙලාවේ වෙන අරමුණකට හිත යද්දී කවදාකවත් අහඹෙන්නේ නැහැ. ඔක්කොම සිද්ධ වෙන්නේ පටිච්චසමුප්පාදයක් කරන්නේ. හේතු ප්‍රතිදායකයන් කන්නේ ඉතින් තියන දැක ගන්න දෙයක්. නමුත් ඒකට හිත බයයි. ඊට වෙදී කැමැති විට ගියේ හිත ආපහු එන එක දකින්න පුළුවන්. ඒකත් කොණ්ඩාන් සුද්ධච්චය විතර වෙන්නේ. ඒක හොඳට පුහුණු කරනකොට හිත පිට යන්නේ ඉස්සෙල්ලා සංඥා වගේක් කරනවා. නිමිති වගේක් තියෙනවා. ඒ නිමිති කරන්නේ නැතුව හිත පිට කටින්නේ. මේ විපස්සනා ලෝකේ අහම්බයක් හෝ හදිසි සිද්ධියක් මොකක්වත් ඔක්කොම පරිසම්පාය තිනේසා විදිහට කරගෙන යනකොට ඔය නොදෙක්ක පැතිකඩ බල බල ඒකට ක්‍රමසාවිදි හදාගෙන යනකොට ඒක කියන්නේ නිින්ද යන හැටි තේරෙන්න පටන් ගන්නවා. දැන් තව චුට්ටකින් මම නිින්ද යන්නේ කියලා නම් නිින්ද කියලා කියන්නේ සතිය නැති වෙනවා. නිින්දට අවදි වෙන්න පුළුවන්. නිින්දට අවදි වෙන්න පුළුවන් නම් ඒකේ නාට ඔක්කොම ඉදිරිපත්ය හරියදී. ඊයේස්ටි ඔක්කොම හම්බෙයි. ඒක නිසා ඒ රෙඩ් ඉන්ඩියන්ස්ලා දැනටත් ඉන්නවා ඒ ගෝත්‍රික ජනතාව. ඒ ගෝත්‍රික ජනතාවේ නායකයා තෝරන්නේ නින්දට අවදින්න පුළුවන් කෙනාට විතරයි කණ්ඩායමක නායකත්වය දෙන්න පුළුවන්. ඒ ඔප්පු කළා පෙන්නන්න ඕනේ කණ්ඩායමට මට මේ එදින්දා තියෙන සතිය නින්දට යනකම් ගියන්න පුළුවන්. ඉතින් ඒක ආශ්චර්ය වදයක්. මම කළ හැකි. මෙල්බන් ඉන්න පොඩි ගෑනු මේක මට කියනවා අවුරුදු 6ක විතර. මේ අනේ ස්වාමීන් වහන්සේ මට කවදාකවත් නිදා ගන්න බෑ. මොකද හිණින් බය වෙනවා. මට බයයි. නයිට්මෙයර්ස්. ඉතින් ඒක නිසා මේ නෑගෙනුත් හරි බයයි. නිදි ගියොත් නැගිටින්න බය වෙලා ඩාඩි තාලා කෑ ගහනවා. එක දවසක් සති පාසලට ගියාලු. ඒකේ කිව්වලු සතියෙන් නිදාගෙන හිටිය. අනේ ස්වාමීන්ට එක දවසයි ගියේ. ඊට පස්සේ අර අපෝ වීන පෙන්නේ නැහැ. සාමාන්‍ය හිණ පෙන්නේ නැහැ. අර සෝසේ නිදා ගන්න පුළුවන් කියලා අන්තිම වාක්‍යය කියනවා. මම දැන් නිින්දේ ඉන්නකොට මම නිින්දේ ඉන්න බව දන්නවා ස්වාමීන් වහන්සේ. ඇත්තටම එළමයි මොනවද අදහස් කරන්න කියලා හිතන්න අමාරුයි. නමුත් ඒ අවුරුදු 6ක 7ක ළමේ එයා කියනවා මට අවදි මනසේ ඉඳලා නිින්දට යන දැන් කරලා. ඒක තමයි සතිය මූල කරගත්තාන ඉඳලා අනපනෙදි සත්‍යයකට යන හැටි දැනගන්න පුළුවන්. වේදනාවට යන හැටි දැනගන්න පුළුවන්. ඒක මේ නොකියා උඩට හොරා බේක් බීලක් නැහැ. ඒක දැනගන්න කොහොමද වේදනාව ඉඳලා ආරම්භට සතියට එන හැටි ඥානපාණ්ඩේ එන හැටි වේදනාවක ඉඳලා එන හැටි හොඳට බලාගත්තම ඒකෙම අනිත් පැත්ත දෙන්නේ ඒක හරි විචිත්‍රයි හැබැයි මායාවක් නිකන් ස්පෙන්ඩ් වන් තියෙන්නේ අල්ලන්න පුළුවන් ඒ දැසිලයක් හයි ප්‍රශ්නය ලෝභී ස්වාමීන් වහන්සේ පරයන් වාහන
ඒ දුෂ්ම මූල කර්මස්ථානයයි. පසුගිය දිනවල දුෂ්ම ඉගෙන ගන්න යන අයව වේදනාවක් හෝ ශබ්දයක් අඩගත්තොත් ඒ තුලින් දුෂ්ම වැටෙනවා. එහිදී කිසිම දේශයක් හෝ තරහක් නැති. ඊයේ සවස් වරියේ හා අදිනේදී සිත නැවත කැළඹී ස්වභාවයකින් ඇති බව දැනේ. මෙම කැළඹී ස්වභාවය නිසා හිත නොසුනා ගතියකට පරිලියෙත් බව දැනේ. මේක මූලික හේතුවක් වන්නේ රිට්‍රීට් එකෙන් පසුව සැලසුම් කර ඇති දේවල් කිහිපයකු රිට්‍රීට් එක පෙර ඇති වූ යම් සිද්ධි වලට මම ඊයේ දොරකඩේ සම්බන්ධ වීම සිදු වූ නිසා මට ඊයේ දොරකඩේ සම්බන්ධ වීම සිදු වූ නිසා මේ පිළිබඳව එවර කෝණයකින් බලා මෙම අවස්ථාව සතිය වීමට හිතේ ඇතිවන මෙම නොරුස්නාගති දැකීමට හොඳ අවස්ථාවක් යැයි සතුටු වුණා. එරකී හිතේ කැළඹී නැති නැවත නැවත සියල්ල අභිභවා මතුවේ. මේ මනුස්ස මාසයේ ස්වභාවයයි සිතුවත් ඒ දෙස යම් තරහ සිතක් තිබුණ බව දුටු. ඉන්පස්මම හිතා මතම මේ සිත්තේ නැතිව සිද්ධාවක් අසා ඒ නවත්වා සක්මන් කිරීමට යොමු. වරහන්තුල සින්දු රැසීම සීලයට අකප බව දැනුණා. මම ඒ කලේ සිද්ධේ ඇති එම කැළඹිල්ලත් සතියෙන් බලන්න සතියෙන් කරන්න සතිය 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 කියන තේම විවේකයක් ගන්නයි. සතිය කෙරෙහි කිසිම ද්වේෂයක් නොවුණා. ඒ මට යථාර්ථවල දරාගත හැකි නොහැකි දෙයක් බවට පත් වේ. Because I felt like I couldn't absorb the situation. ඉන්පසු මම නැවත සිතට ගියා සිටියේ අපි ආයෙත් බෑඩ් ගේම් එක ප්ලේ කරමු. ඒක එහෙම වුණොත් හොඳයි. මම වුණොත් ඊට වඩා හොඳයි කියලා. ඉන්පසු විනාඩි 45ක් පමණ සක්මන් කර විනාඩි 30ක් පමණ පරයන්කී ඉඳල විට පෙරටත් වඩා සිත සංසුන් කිය. ඉතාමත් තීව්‍ර වූ සතියක් ඇති බව අද්දුතුමි. වනා සද්දීද පරයන්කී දැස් කියාගෙන සිටින විට දැන බොහෝ අද්දකින් වනා අහන ගමන් දැක්කේ. මෙවැනි හිත කලබෝන අවස්ථා එදින්දා ජීවිතයේදී හටගත් විට මෙසේ සතියකට කටයුතු කරන්න හැදුවත් සිත තුළ යම් තරහක් ඇතිවෙන ඒ ධර්මාහාරයෙන් පිටකර නැතුළු ඇඟ ඇතුලේ බල දෙමින් තිබේ. In my mind, I know that the correction of situations had caused that irritation within me, and for this, I tend to have a passive-aggressive behavior. මෙවැනි අවස්ථාවලදී මාගේ දෙමෝපියන්ට කතා කරද්දී ඔවුන් ලෑග් ගේම් එක ප්ලේ කරන්න කිව්වම අර කේන්ති යනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ පිටත හැමදේම දානවා. මෙම සිදුවීම විතර විතර සිදුවන දෙයක්. මේ සිදුවන දිහා මේ දිහා පිටපස්සේ යන බැලුව විට ඒ සිදුවී ඇත්තේ හොඳට කියලා දැනුණා. අලුතෙන් එවැනි සිදුවීමක් ආ විට මෙවැනි නොස්නාගති හැරදා සතිය කටයුතු කිරීම කළ යුතුව තිබුණා. එවැනි අවස්ථාවක් ආ විට I just lose myself. I would like to correct these mistakes. ස්වාමීන් වහන්සේ මේ සතියමයි පිළිතුරු බව දැන්නා. ඒ වඩා හොඳින් apply කරන විදිහ පැහැදිලි කර දෙන්න ප්‍රමාණ නිදාසක වාසික නිරුක්ති ලෝකයේ ස්වභාවය වාසනා. මට දෙච්චරම එකතු කරන්න දෙයක් නැහැ. It's a matter of time. මොකද වෙලා තමයි ඒක සිද්ධ වෙන්නේ නැතු ඒක කරේ ඒක නතර කරුවොත් කදාකට ඒක යadenne. දෙක මේ නිරුස්නාගතිය ද්වේෂය වගේ දේවල් මේ වෙලාවට ඇවිල්ලා මේක අවුල් කරන්න හැටි බලන්න. ඒ අතීත මතකෝ කරදරයක් ආවම ඉතින් අපිට මේ ද්වේෂය හෝ නුරුස්නාගතිය නැති වෙලාවෙක ඉකන ගන්න බෑ. අනුන්ගේ ද්වේෂය නුරුස්නාගතිය කියන්නේ නැහැ නේද? ඒක ඇවිල්ලා තමයි මේ පෙළන වෙලාවෙදී මේක ඉකන ගන්න ඕනේ. ඉතින් ඒක ඉකන ගැනීමෙන් ලැබෙන ඥාණය මේ ආනාපාන ඉකන ගැනීමෙන් ලැබෙන ඥාණයට වඩා කොහොමද? ඊට වඩා ගැඹුරුයි. ජීවිතේ උගක් වෙනස් කරන සුළු. ඒ නිසා මේ ටික අපි ඉගෙන ගන්නේ අපි වෙනදා මගහරින වෙනදා නොදකින් කියන මේ හිතේ තියෙන මේ නුරුස්නා ගතියට. මේ නුරුස්නා ගතිය වැඩි වෙච්චාම ඉවස ගන්න බැරි නම් අපි කාම ක්‍රීඩා කරනවා. ඒක තමයි සාමාන්‍ය මිනිස්සය සතයි කරන එකම දේ. ඉතින් ඒක නිසා අපි මේ වෙලාවට සම්පූර්ණ අර ද්වේෂයෙන් කෙලවීම සඳහා කිරීම කාමිට. ඒක නිකන් ශරීරයට වදදීමක් වගේ. ඉතින් ඔය වගේ මේක මේ අන්ත දෙකට පයින් එක තියෙනවා. ද්වේෂය අපම ද්වේෂයේ දිහා බැලුවොත් කාමෙන් උත්තර නොදී ටික ටික අල්ලන්න බුණ. හැබැයි බරපතල ද්වේෂය සහ බරපතල අසහනකාරී දේවල් අල්ලන්න බෑ.
පොඩි 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 දේවල් අල්ලනකොට ඒන ගැම්මෙන් සහ ආත්ම විශ්වාසයෙන් තමයි අපි ඉදිරියට යන්නේ මේ ලිපියේ පේනවා එහෙම ඉදිරියට යන ගතියක් ඉතින් ඉවසලා වැඩ කරන්න මේ ඉගෙන ගන්න නොයිවසනාසුළු ගතිය මේ ඉගෙන ගන්න නුරුස්නාසුළු ගතිය මේ ඉගෙන ගන්න ද්වේෂය ඒක මෙවුවා මේ කොහොම මේ මායකාරී දර්ශන දැනු සතිය වගේ ආනපානගේ ඍජු එක නෙමෙයි තියෙන එකට ගොඩක් වංචනික තත්ත්ව තියෙනවා. චපල ගති තියෙනවා, ෂට ගති තියෙනවා. ඒ නිසා ටික ටික ගියේ නැත්නම් ඉගෙන ගත්තයි කියලත් අපි වංචනිකව හිතා ගන්න පුළුවන්. ඕකමයි මේ කකා කකා යන්නේයි තියෙන්නේ. සුබෝධ ප්‍රති සම්මන පටන්ගෙන විනාඩි 5ක් පමණ කාලයක් ගිය පසු සත්වන නිරායාසයෙන් සිදුවන්න පටන් ගැනීම. දකුණු කකුල වැඩි රාජකාරියක් ඉදිරි කරයි. වම් කකුලේ පාදය පාවි ඉදිරියට පැමිණ පොළවට තදවි පොළව බදාගෙන දකුණු කකුලේ කරන ප්‍රධාන කාර්යකාරියට උදව් කරයි. දකුණු කකුල පොළවට ගැනීම විට ඇතිවන කම්පනය මගේ දන හිස ඉලෑකේ උර හිස පසු කරගෙන වෙයි මුහුණේ කම්මුල් දෙක පවා සැලිත කරා. ඇවිදීමේදී කකුල් දෙක වන නවකෝ ශරීරයේම එම ක්‍රියාව විභාග කරන බව නිරීක්ෂණය කළා. කිලෝ 60 කමන බරක් ඉදිරියේ ඇදීගෙන සිට ඒ සමබරව තබාගෙන ඉස්සරහට වැටෙන වගේ තබාගෙන යන්නේ අසීරු බව කෙනෙක් මේකේ දුවන විට ඇති වෙන අසීරු බව වඩා වැඩි බව මට වැටහුනේ. දැන් මට පරිවිලක් උපදිනවා මට වේගයෙන් දුවන විට ඇතිවන අසීරු බවට වඩා වැඩි බව මට වැටහෙනවා. දැන් මට පරිවිලක් උපදිනවා වගේ දැනෙන. දකුණු කකුල වැඩි බරක් ගෙන උඩ පාදයේ නැගිට සිට වම් කකුල හිමිට යන ගමනේ කරයි. මම ඊයේ හවස ලා වෙනු එකාරව ස්ලයිඩ් එක මතක් කළේ. සිත ඉඳිට පිටත්කිය මගේ ආයාසයෙන් තොර විගස දකුණු කකුලේ ධනස ප්‍රදේශයේ ඇතිවන තෙරපි විදිය වීම නිසා සතිය නොකඩවා පවතින බව මම දැනෙනවා. පහේ 55 දක්වා මෙසේ සක්මන් සිදු කර කෙලින්ම ගොස් පරියන්කේ පටන් ගත්තා. ඇස්වසාගත් පමණින්ම මගේ සිත තාම සරිමත් බව දැනගත්තා. වෙනදා පරියන්කේ මොළදී ගන්න උත්සාහය අද අවශ්‍ය නැත. සක්මණේ සිට කෙලින්ම ගොස් පරියන්කේ හිඳගෙන ඉන්නේ ඇති වාසිය මම දැන් හොඳින් වැටේ. සතිය තව තවත් වැඩි කාක්ෂක් තුමින් හිරුවේදී ගොස් නාමිලද වර්ණාත්මෙන් වරක සතිය වඩා තීව්‍රලු. තවත් වරක එදී විහිදී ගොස් ආලෝකවත් වූ අවකාශයක් තුළ ඉන්න බව දැනේ. විටෙක අඩ දෙපැත්තෙන් කෙල ගලාගෙන එන ලෙසක් දැනුනි. අරමුණකින් තොර විවේකයේ තුළ විස්රාමයේ තුල අවසානයේ සීනුව වදිනතුරු මුළු පැයම සතිය පවත්වාගෙන යාමට හැකි වේ. ඉදිරියට යාම සඳහා වහන්සේගේ උපදේශ පාදම වහන්සේට නිරුක් නිරෝගීව ප්‍රාර්ථනා කරමි. සාමාන්‍ය සක්මණේ බලරේඛාව වැඩ කරන විදුමේ ඉඳලා ධනිහරහා උකුල් ඇටෙට ගිහිල්ලා උකුල් ඇටෙන් තුලින් ඇත්තස්සක්සේ රුකාව දක්වා බල සම්ප්‍රේෂණයක් සිද්ධ වෙනවා. ඒ අනුව තමයි ඔළුව සම්බර කරගෙන යන්නේ. ඉතී කර පැත්තට යන්න දෙන්නේ නැහැ. පැනෙන්න දෙන්නේ නැහැ. ඉදිරියට ගෙනිනවා කියන එක පුදුමාකාර එකලසක් තියෙන්නේ. ඒ තියෙන තියෙන පියවරක් පාසා මේ බල රේඛාව විතරක් නෙවෙයි හැම සෛලයක්ම දිගෑරෙනවා, ඇකිලෙනවා. එතකොට අවර තියෙන සෛලත් එක්ක ඒ අන්තරධර්මී එන්සයිම ඇතුළට වෙනවා පිටත. කියන්නේ හැම සෛලයක්ම සර්විස් වෙනවා. ඒ කරන පුංචි ක්‍රියාවක. ඉඳගෙන ඉන්නකොට තුස්ම ගන්න හෙළන වාරයක් පාසා මේ හැම සෛලයක් සෛලයක් පාසා සජීවීකරණය සිද්ධ වෙනවා. ඒ නිසා මේ සක්මන ජොගින් වගේ ඉන්නත් වෙන බරපතල ව්‍යායාමයක් වගේ දනුවට නොදැනුන අඩු විනාඩි 35 පයින්කොට ඕනම ව්‍යායාමකින් කරන ඒ කෘත්‍ය කරගන්න. ඒක නිසා මේ සර්වචන් වහන්සේ මේක ඉදිරිපත් කළා. මේක අපාබාධෝති අපාතංකෝ ආධික ආබාධ සහ මානසික ආබාධ සියල්ල නැතිවෙයි. මේ විදිහකට ඉතින් අපි මේ රසලක හැරීම තමයි භාවනා ජීවිතයේ අපේ ප්‍රධානම පාඩුව.
අපි සක්මන් කරන්නේ මොකද සක්මන් කිරීම කාලේ නාස්ති කිරීමක් කියලා හිතලා මේ ඉඳගන්න තමයි හිතන්නේ. මම සක්මන් කරලා වාඩි වෙලා බලන්න පුදුමාකාර වෙනසක් තියෙනවා. ඒක නිකන් පරියන්කේට පූර්වක්‍රියක් වගේ තමයි සක්මන්. එනිසා ඒ සක්මන කරනකොට හොඳට විශ්ව සාහිත්‍ය බැලුවොත් හැම ශරීරයේ සෛලයක් සෛලයක් පාසක් පිනා යනවා. සර්විස් එක ඒ ඔක්කොම ලොකු වෙනවා පුංචි වෙනවා ඒ කටයුතු සිද්ධ වෙනවා. එතකොට හිතනවා මේ කායර දෙන්න තියෙන ලොකු උපස්ථානයක් සම්බාහනයක් එන්න නැත්නම් අභ්‍යංගනයක් උපකාරය තමයි සක්මන. නමුත් අද අපි කියන මේ කෘතිම ජීවිතවල ඒ වගේ ව්‍යායාම ලැබෙන්නේ නැහැ. මේ ඔෆිස් ලයිෆ් එක කියලා කියන්නේ ඉස්සරහා ගිහලා වාඩි කරපුවාම ඊසියක් උඩ හැරෙන්නේ නැහැ. ඔය ඒක දිහා බලන පොත්තම් මේක මිලකයි අපේ ඇඟිලි සුදු විතරයි වැඩ කරන්නේ. අනික වැඩ කරන්නේ ඉස්සර වගේ පොරවක් අතර ගන්නෑ, ගැත්තක් අතර ගන්නෑ, උදැල්ලක් අතර ගන්නෑ, මහන්ති වෙන්නේ නැහැ, කන්දක් නගින්නේ නැහැ. අපි දැන් ඒක පොහොසත් කරා. ඉතින් ශරීරේ සම්පූර්ණ හොර වෙනවා, ශරීරේ කොර වෙනවා. ඉතින් නානා ප්‍රකාර occupational diseases. ශරීරේ වැරදි විදිහට පාවිච්චි කරනවා නේද? ඉතින් සම්තරන් මේ වෙන මොනවක්වත් කරන්න බැන සක්මන් කරලා බලන්න ශරීරයේ නිවන් දැක්කේ නැත්නම් අඩුවයි. සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න වාපු දව වෙනවා. ඒ නිසා මේක හොඳ ඉදිරිපත් කිරීම. අද මේ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ වෙන් භාවනා පිළිබඳ ඕවන්සේගේ උපදේශ අනුව අනෙක් සියලු අරමුණු එනම් කය දිගට නැගීම ආලෝක ආදී සියල්ල තුළින් මූල ප්‍රමස්ථානය වැඩි කිරීම අනෙක් කිරීම ඉහත සියලු බාධා නැති කර ගැනීම හැකියි. දැන් මම ආස්වාද ප්‍රසවාස කරන තදින් සිටියු කිරීමේදී දුෂ්ක ගොරොස් බව අඩුවී ඉතාම දුනී වශයෙන් දැක්කේ. උෂ්ම ඇති නැතිද නම් නැවත දුෂ්ක ගොරොස් වේ. මේ ආකාරයෙන් චක්‍රයක්ම ගොරොස් වී දුනී වශයෙන් දැක්කේ. අතරින් පද දීර් දුෂ්කට යයි. නම් ඉක්මනින් දුෂ්ක තුනී. ස්වාමීන් වහන්සේ මේ කරගෙන යන ආකාරයේ නිවැරදිව පහදා දෙන්න මම. දුෂ්ක තුනී වන විට මූල කර්මස්ථානයේ පිට යායුත්ත නැත්නම් ඒ දෙසින් බැදී යුත්තේ පහදා දෙන්න මම. එසේම ශූන්‍යතාවයේ යන්න අදහස් කරන්නේ මොන අවස්ථාවලදී පහදා දෙන්න මම. මගේ භවනා දියුණු කර ගැනීමට උදෙන අත්දැකීම් මාත්. උන්වහන්සේ නිරුක් නිරෝගී භාවය හා දීර්ඝ ආශ්‍රය. ඒ වාදක බාධා වෙන්නේ පුතඥයන්ට විතරයි. භවනා කරපු හැම කෙනාටම ඉදිරිපත් වෙන හැම එකක්ම සාධකයක් වෙනවා. සතිය පිළිබඳව ඉන්සයි ඉස්සරහට යනකොට ඒ හැම බාධාකදීම සතිය දියුණු වෙන බව, තීව්‍ර වෙන බව, ප්‍රණීත වෙන බව තේරෙවි. කොහොමද ධානේ වචනේ අයින් කරලා. ඒ වාවත් තමයි අපිට විසිතුරු. ඒක නිසා කියනවා මේ වංගු වංගු බලන කොටයි ගඟක ලස්සන, සයිට් එකකින් බලන කොටයි ඔයා ලස්සන. ගඟකේ වංගු නැතුව අනේ මේ ගියලි නැති යනකොට ඕක නිකන් අර ගඟට මොහොතට යන්න යන වෙලාවේ මොය කටේ කිසි ලස්සනක්. ඒ ගහතලේ ලොකු බස් එක පිටිපස්සේ. ඒ මොකද මේ පිටිපස්සේ එකක් බලනවානේ අර ඉස්සරහ යන කට තරහ වෙලා වාහනි බදවනකොට ඉතින් ඉස්සරහ යනට පේන ලස්සන මොනේ. මේ කියනවා වංගු වංගු ගලනකොට ඒ වගේ ලස්සන නේ. සයිඩ් එකෙන් බලනකොට ඒවා ලස්සන කියලා. ඒක ඉතින් භාවනාවක් උත්තර. අපි මෙතෙක්කල් බාධා කරපු සියලුම පැමිණි දුක් සියල්ල පැලැස වුණාට පස්සේ අපි මේ කටුකෝලක් කරගන්න කොච්චර තකතිරු වෙන්න ඕනද කියලා, කොච්චර මෝඩ වෙන්න ඕනද කියලා හිතනවා. අනිත් එක මේ අහනව ශූන්‍යතාව කියන්නේ මොකක්ද කියලා ශූන්‍යතාව කියන්නේ දැනගන්න ඕනේ නැහැ. තමන්ම දැනෙන දේ කියන්න. අනික් කටේ ශූන්‍යතාවය දින අපේ හිතට ගන්න ආවේ නැහැ. මොකද පමාද දැකල් පමාවද කියලා බලන්න. පහු කියලා හිතනවා. අවුරුකක් කියන්නේ මේ ශූන්‍යතාවෙ ඉන්න ගන්න ශූන්‍යතාවෙ ඉන්න ඕනේ ඒක ඩිංගුන වගේ වැතිරෙන එකක්ද ඕනේ ආවෙ නැත්නම් ගණන් ගන්න බෑ මේ ආපු ටිකක් කරදර වෙලා තියෙදි තව නැති ශූන්‍යතාවක් ඉන්න ගත්තොත් එහෙම බඩේ ඉලියක් නැයි වමනේ රෝග පිසාච රෝග එන්නේ ඉති තියෙන නිසා නැති දේවල් මොකක්වත් එපා ඒ තියෙන දේවල් හරහා විනිවිදගෙන විනිවිද යන මල්මාලයක් අමුණනකොට ඉනේන මල ඉදිකට අමුණක නමුණක නෑනේ එච්චර ඉතින් ඒක තමයි වෙලා තියෙන්නේ මේ පටලවිල්ල තියෙනවා මේ වල දැන් නම් මනම් දන්නේ නැති නිසා පටලවිල්ල තියෙන්නේ මොකක්වත් කරා කරගෙන යනකොට තීරේ මල් මාලාවට එන හැම මලක්ම මාලාවට ආදරණයක් ඒ නිසා ජීවිතය අප කරා පැමිණෙන හැම කරදරයක්ම අපිට පාඩම් පන්තියක් එහෙම නැත්නම් අපි ඒකට චෝදනා කරනවා බලි අදිනවා හැපෙනුන් ගැට ගන්නවා පඳුරු බඳිනවා හරියටම හරි දොස් කියනවා ඒ අර මේ සාසනේ අඳුරන්නේ නැති අය
ධර්මයේ දන්නේ නැති අය නැත්නම් ආදුනිකයෝ මත ඉස්සරහට යන්න වෙන මුළු ලෝකෙම තියෙන මට නිවන් දකින්න කියලා හිතේ. නාමයේ ප්‍රශ්නේ ලෝකයේ ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී කිසිම අපහසුතාවකින් තොරව සැහැල්ලුවෙන් සංවේදී භාවයෙන් තොරව සක්මනෙහි යෙදේ. පරයන් භාවනාවේදී ඊයේ කහ සහසුළු එළිදැන ලැබ. නමුත් ඒ කිසිවක නොගැටි සතිය පිටුවාගෙන භාවනාවේ යෙදුණි. අදෝත්තේ පහක් හයක් අතර භාවනාවේදී ආස්වාස ප්‍රස්වාස නදී සිටි මට නාස්පුඩු දෙකම ඉවරදී ආස්වාස ප්‍රස්වාස කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ දෙස සිට යමා භාවනා කරන විටදී වෙනදාම දේපාවකින් හොන්දේදී ආදී කිසිවක් නැතුව සිටීමට හැකි වී තිබේ. කාලේ විමෝණ තුරුම ඒ ඉරියව් වෙන්න සිටි බව භාවනාව අවසානයේදී දැනේ. සම් නසමයි ඉතියේදී කොහොමද කියන්නේ කරදර නැත්නම් ප්‍රශ්නයක් වෙලා වගේ මට කියනවා. කරදරයක් නැතුව භාවනා කරනවා දැන් ඉතින් මොකද්ද කරන්නේ කියලා. මොකක්වත් කරන්න බෑ සුම්ම ඉදි කියලා තමයි කියන්නේ එක හිටපන්. ඒක තමයි බැරි. මොනවා හරි කරන්න. කරන හැම දෙයක්ම අපි කරලා ඉවරයි. නැකත් නැතුව භාවනා නිසින්ින්ද භාවනාව යනවනම් ඒක සංස්කරණත් නැහැ චේතනත් නැහැ කර්ම රැස් වෙන්නේ නැහැ ඉතින් මේ තා කර්ම රැස් කරමින් ආපු සංසාරේ මෙච්චර වෙලාවක් මම කර්ම රැස් කරේ නැහැ චේතනා නැහැ සංස්කාර නැතු හිටියා කියන එක වැඩි කර ගන්න බලන්න හැකියාව තියෙනවා ඒ සඳහා කලියුත් මොකද්ද කියලා ඒක කියන්නේ මොකක්වත් නොකර ඉන්න එක තමයි ඉතින් පොඩි ළමයින්ට මයින්ඩ් ජායක හදලා දෙන්නවා මේ වතුර වීදුරකට හරිය ගමන් නැහැ බෝතලයකට හරිය ගමන් නැහැ කොපස් ටිකක් නැත්තම් ග්ලිටර් ටිකක් දාලා කොල්ලලා පෙන්වන මේක තමයි අපේ මනසේ ඇති. ඔක මේජයක් උඩ තිබ්බම මම කොහොමද තැපත්. ඒ මොනක් කරන්න ඕනේ නැහැ. පස්තිය කලවම් කරලා දුරු පාන වෙන්න නැල්ල පස්තිය. මේජයක් උඩ තිබ්බම තැපත් වෙනවා. ඉතින් ඒ ඇති. ඒක සඳහන් ඔබ මොකක්ද කියලා කිව්වොත් ළමයි එක එක જાති කරන මම නිස්සද්දව බලන්නේ මම අනේ සද්ද කරගෙන බලයි කියලා ඔබ දැක්කත් වෙන්නේ නැද්ද? බලහිටිය නැතත් දැක්කත් වෙන්නේ නැද්ද? ශබ්ද කෙරුවත් බලහිටිය නැතත් ඔබ දැක්පත් වෙනවා. ඔබ මොනවා නොකර හිටු පිළ තමයි වැඩි. මෙල් කෙරුවන කැළඹෙනවා. අනේ වගේ දැක්පත් වෙනවා. ඒක ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ කියලා ඔබත් කියන්නේ මොකුත් නැතුව නිකන්. ඔය දැක්පත් වෙන දේට දැක්පත් වෙන්නේ නැහැ. ආ කියන්නේයි ඒ දැක්ක දාගන්න එපා. තනි කාටි හන්දල්ලා ඊට පස්සේ. ඉතින් ඕකට භාවනා කියලා කියනවනේ කට්ටියට මන්ද. කට්ටියට ඒක මොකද මන්ත්‍රයක් ජප කරන්න ඕනේ. එතෙක් කරන කරකෙන්න ඕනේ නැත්නම් ඔළුව කරපන්න ඕනේ මොනවා හරි ඉන්නේ වාගේ නිකන් හිටපන් දැන් ඉන්න කොට නිකන් ඇඟට නිකන් උණු උණු කුසල් සිද්ධ වෙනවා තේරෙන්නේ නැහැ පිං සිද්ධ වෙනවා නම් ඉතින් හඳුන් කුරුස හොඳයි මාළුයි සාදු මාජයයි හඩු ගඳයි ගොඩක් දේවල් තියෙනවා එතකොට ඔන්න පිං සිද්ධ වෙනවා තේරෙන්නේ දැන් මේක මොකුත් නොවනකොට සාධාරණයි ප්‍රශ්නයක් අහන්නේ කර දැන් මම මොකද්ද ගන්න මොකද මම ඇයි තන නැති කියලා කියන්නේ එම මම ප්‍රශ්නයක් අහන දැන් මේ මම මොකද කරන්නේ? දැන් මේ යෝගාවචර මේ මම යට කෝර දාන්නේ එහෙනම් මේ භාවනා මාර්ගයට කෝර දාන්නේ කියන එකෙන් දැන් මම යට පොඩි ඔක්සිජන් පාරක් දෙන්න හදන්නේ ග්ලූකෝස් ටිකක් දීලා ආටිෆිෂල් රෙස්පිරේෂන් දීලා මම යන්නේ කිප්පන්නේ ප්‍රශ්නයක්. මොකද දැන් මම යට කලන්ත හැදි ඉගෙන යන්නේ. යෝගාවචරට හරිය අප්සෙට්. ඒක හොඳ නෑ ඒක කලන්ත හැදි නිකන් ඉන්නේ. ඉතින් දැන් මම යට සපෝට් කරන්න ආවා. මොකද කියන්නේ? කිමුද ඔක්සිජන් දෙන්නේ? ඇත්තම විදලම මට ඔක්සිජන් දෙන්න ආයෙම කිතුල ගන්න එකයි තියෙන්නේ කැමති නම් එහෙම කිරුවත් ප්‍රශ්නයක් නැහැ නැත්තම් කොහොම ඇන්ටි ගෑවිලා ඵලයන් කියලා යන්න තියන්නේ විනාශ වෙන්න ඇල්ල බලන්න එකයි තියෙන්නේ 10 ප්‍රශ්න සාමාන්‍යස ගෞරවණීය සාමාන්‍යස මාගේ පරයන්ත භාවනාව සඳහා උපදෙසක් බලාපොරොත්තු වෙන්නේ මේ පරයන්ත භාවනාවේදී වාර්ගී පිට වේලාවකින් හුස්මරයස එස බලා සිටින මොන දිනවල සිතුවිලි හා මනෝරූපී බාධා ඇතිවද මේ වලදී සිතුවිලි අතරින් හුස්ම දෙස බලා පැයක කාලය තුළම ඒ දෙස සිටිය හැකියි. හුස්ම රැල්ල වරින්වර තුනී වී ගියද සිතුවිලි පැමිණිට ඒකව හඳුනා ගැනීමෙන් පසු හුස්ම නැවත ගොරෝසු වන බව පෙනේ. හුස්ම රැල්ල තුනී වීම සිදු වුවද ඒ නැති වී යාම අත් නොදකින්නේ මාගේ කන්සන්ට්‍රේෂන් අඩු නිසා. උස්ම තුනී වන විට ඒ නැති වී යාම සිත අපේක්ෂා කරන බව දැනේ. මාගේ සමාධිය වර්ධනය කර ගැනීම සඳහා ඕනස්සෙහි උපදේශයක් දුන්නා. එසේ වුවද
නිවසේදී විනාඩි 10ක් හෝ සිටීම අපහසු වුමට පැයක් පමණ වේලා මේ කරමින් හෝ හුස්ම සමග සිටීම නැතිවෙන වෙනසක් වේ. වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා. සමාධිය නැතිවීම ගැන නම් මම ඊතරම ඊතමනාප වෙන්නේ. නමුත් ඒ හුස්ම තුනී වෙනකොට ප්‍රශ්වාසයේ අග ඉඳලා ආශ්වාසයේ පටන් ගන්නකන් හුස්ම නැතරලා තියෙනවා. ඒක දිහා දකින්න තුවේ කතා කරා. ඒ නිසා හුස්ම ගොරෝසු නැසියුම් වුණා. ප්‍රශ්වාසයේ නිමා වෙලා ආශ්වාසයේ පටන් ගන්නකන් එතන කිසිම උගන්දීමක් නැහැ. ඉතින් ඒක දැක්කේ නැත්නම් අපි හිතනවා මේ හුස්ම දිගටම ගොරෝසු වල තියෙනවා කියලා නෑ. හුස්ම ගොරෝසු නැසියුම් වුණා, අතිසියුම් වුණා. ඒක කැරි කැරි තියෙන්නේ අතරමැද පැලියක් තියෙනවා. අන්න ඒකට අවධානය යොමු කරොත් හොඳට සිහිමින් දැකපු කෙනාට මේ ගොරෝසු හුස්මෙත් හුස්ම දෙකක් අතර චන මාත්‍ර වශයෙන් හිස්තරක් තියෙනවා. හිතිවිලි දෙකක් අතරක් තියෙනවා. ශබ්ද දෙකක් අතරක් තියෙනවා. ඒකවල බලනකොට පේනවා මේ කිසිම දෙයක් එක දිගට යායට නැහැ. ඒව අතර හැමතැනම කඩින් තියෙනවා. කඩතොළු තියෙනවා. ඒක නොදකින් එක තමයි කුෂ්ණාව කරන්නේ. කුෂ්ණාව කරන්නේ කඩතොළු මකලා ඔක්කොම පුරුද්දලා දෙනවා. භාවනායි කරන්නේ ඒවල කොච්චර පුරුද්දවුවත් ඒ පැලිර හරහා ඒක පරිචින කරනවා විතල වෙන් කරනවා පරිච්ඡේද ඥානයක් ඇති කරන පේනවා මේ දෙක අංශු දෙකක් අතර කිසිම සම්බන්ධයක් නැහැ ඒක එතකොට පේනවා මෙතන තියෙන්නේ මේ අංශු රාශියක් එකට තිබුණාට ඒක යායට මොකුත් නැහැ ඉතින් ඒක ඒ ක්ෂණ මාත්‍රෝ සිදුවෙන දේ නොදකයි ඔය අපේක්ෂාවක් තියෙනවා කියලා කියන්නේ මේ ඒක යායට හිස්තනක් නැතනම් නේ සම්පූර්ණ උස්ම නැතර වීම. නමුත් අර උස්ම දෙකක් අතර තියෙන කඩතොල්ල කඩේම දකින්න පටන් ගත්තට පස්සේ අරක එච්චර ලොකු දෙයක් නෙමෙයි මේකෙම පැවැත්මක් තමයි තියෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙදීම ওই තියෙන දැනුමේ උස්ම දෙකක් අතර ඒ තියෙන කඩතොල්ල දැක ගැනීම උත්සාහ කරනොත් ඒ මේ ලෝකේ තියෙන කිසිම දෙයක් නැහැ. එහෙම පැලෙවි කියන තියෙන ඔක්කොම ලෝකේ තියෙන හිම පැලෙයිද කියන පුතු දේවල් ඒ එකක් කියලා හිතාගත්තොත් තමයි තණ්හාව ඇති වෙන්නේ. ඒක මේ තරම් කැඩිච්ච බංගුර දේවල් කියලා දන්නවනම් හුස්ම විතරක් නෙවෙයි ලෝකේ තියෙන කිසිම වස්තුවකට හිම බැඳීමක් ඇති වෙන්නේ. අපි හිතනවා මේ දියමන්ති නැත්තම් මැණි කියන තරතර කිව්වා මේ ඒක ගණයි දිගට පවතිනවා කියලා. කිසිම දෙයක හිම එකක් නැහැ. ඒවා නිකන් මිනිස්සයා හිතාගත්ත මවාපෑම් ටිකක් විතරයි. ඒ නිසා හුස්ම දෙකක් අතර හිටින්න බලන්න එතකොට ඒ බලාපොරොත්තු වෙච්ච දේ සමාධිය නැති වුණත් දැක ගන්න පුළුවන් වෙයි. ඒක ඔස්සේ ප්‍රශ්නය. දරු ස්වාමීන් වහන්සේ සක්මන් කරනම් වාතාවරණ දෙක සදානක් ලැබීමට අවශ්‍යයි. සක්මනේ වටිනාකම මම වහන්සේගෙන් කෙටික් අසා තිබුණද ඒ නේවාසික වැඩමුළුවකින් පසු නිවසේදී පුරුදු කිරීම ආරම්භයේ මින් වසර කිහිපයකට පෙර නිරෝගීයෙන් පැවති ගැටලුවකට පසුයි. ඒ වන විට මාහට ඉතා වේදනාකාරී ආබාධයක් දෙපා වල තිබුණ අතර බොහෝ දිනවල උදෑසන ඇඳෙන් බැසීමට විනාඩි 20ක් 30ක් එක දිගට ඇවිලීමක් බොහෝ අවශ්‍යයි. වෛද්‍යවරුන් මෙම රෝගීන්ට විවිධ නම් දුන්නත් ප්‍රතිකාරය සඳහන් වූයේ වේදනා නාශක විවිධ ගාඩක් වර්ග පමණයි. නමුත් එම සති වැඩමුළුවේදී සෑම දිනකම මෝර්තවා වේදනාවෙන් නොද සක්මන් කිරීමෙන් පසු එම රෝග දත්ත සම්පූර්ණයෙන් වාගේ සෝදි. ඉන්පසු විතර සෑම විටම පාවහන් නොමැති සක්මන් කරමින් සතිමත් වීමට උත්සාහ කරමි. එම වැඩසටහනෙන් පසු අදවල තුර පෙර තිබූ පාදයේ රෝග දත්ත නැවතත් වෙන නැත. දැන් මාහට පොළවේ ඇවිදීමට ලයිසන්ස් ඇති බව වැටේ. ඔබ වහන්සේගේ මව පෙන්නීමට අනේක වාරයක් ප්‍රදර්ශනය සක්මන. සක්මන ඇරඹුවන් සමගම දෙපා වල චලනයන පොළොවේ වදන පයි දැනීම වලට සතිමත් වෙමි. දැනෙන තද ගති, සියුම් ගති, උෂ්ණ, සීත ගති හොඳින් ප්‍රේක්ෂණය සක්මන් කරමි. ඇතැම් විට පාද හා යටිපයි ක්‍රියාකාරීත්වයට පමණක් සතිය පිළිගනී. ඉන්පසු නැවත පතුල්වල දැනීම වලට සතිය පිටයි. ඇතැම් විට සිත විවි ප්‍රපංච වලින් පැවැත්වීමට බාධා වූ සතිය පැවැත්වීමට බාධා වූද ප්‍රපංච අධි සක්මනට සතුමත් වීම පහසු බව ප්‍රපංච වල සාපේක්ෂව සක්මන වඩා සෝදායක බව දැනේ.
එනිසා සක්මන පහසුවෙන් ඉබේ වන්දන හැරීමට පොදු කර. සක්මනේ දැනෙන සැපය සිතුවිලි ප්‍රපංචයෙන් පසු දුක් වේදනාවේ අමාරයද නැතිනම් දුක්ම සුඛ වේදනාවදයි මෙතන දැනෙන්නේ කොන්දරම දැනවක් ඇත. මේ පිටපත වැඩිදුර උපදේශ පාද ගෝහන්සේ පිළිතුරු විසෝහ. නමුත් මේ වැඩේ දිගට කරගෙන යන්න බාධාවක් වෙන්නේ නැහැ. ඒ දිගට කරගෙන යන්නේ එතකොට තමයි ඥානවල අඩුපාඩු සම්පූර්ණ වෙනවා. ඒ නිසා කියනවා සතිය පත්‍රිත්ව පවත්ත කියලා පැතිරෙමින් පවතී. අපිට කරන්න තියෙන්නේ නිතිපතා සතිය වඩනකොට වඩන එකයි. ඊට එතකොට යා මේක කාවරණය නොකර උපදේශ ක්‍රමයෙන් ආවරණය කරගන්නවා. හරියට තින්ත කෝණ කඩදාසියක උඩ ෆවුන්ටන් පෙන් එකක් තිබුණොත් ඒ හිමීට තින්ත ඩොට් එක පටියට පැතේ. ඒක තමයි සත්‍ය ස්වභාවයේ එක තැනක තිබ්බට ඒක දිගට පැතේ. ඒක මේ පැතිරීම ඉක්මන් කරන්න යනවා. ස්මාර්ට් වෙන්න යන්න එපා. සත්‍ය පැතිරෙන්නේ ඒ ක්‍රමයකට. ඒ පැතිරෙනවා. ඒ නිසා තම නොලැබිච්ච දේවල් ගැන කනගාටු වෙන්න එපා. හැබැයි නිත්‍ය අභ්‍යාසය. ඒක කියනවා සත්‍යතා අභ්‍යාසය කියලා. ඒක දිගට කරනවා නම් ඔය බලාපොරොත්තු වෙන දේ අවස්ථානුකූලව ප්‍රතිසම්පාදනය වෙන්නේ. දර්ශනීය ප්‍රශ්නය දර්ශන ස්වාමීන් වහන්සේ භාවනාවක් මෛත්‍රී ප්‍රවේශම් කෙනෙක් ඇතුළත පහත අධ්‍යක්ෂී විමසීමක් ඇති පසුගිය දින දෙකේ පරයන්කේදී උස්මරතර ඒකා මොහෙන් අවධානය යොමුවේ වේදනාසහ ගැස්සීම් තුළින් උස්මරතර අවධානය යොමුවේ ඒ සියුම්ති පිටුර පෙන්න පටන් ගැනීම ඔබ වහන්සේ දෙසුවයි ඒවන් දිහා වකන් දිලාගෙන සිටී අවසාන පිටුරේ අවසාන පිටුරේ ඉතා සුන්දර වූයේ අවාසනාවෝ මගේ සිත බැඳේ. ඉතා විශාල ස්ක්‍රීන් එක ස්වාමීන් වහන්සේ නමගේ ධනහිසෙන් පහල පාද කොටස සම්සුන් ගමනින් වැට දැක්කේ. ස්ක්‍රීන් එක හිස් වී අනුමෝදයෙන් සුන්දර ඇස්පියාගින් දොයි සැපහල. වහන්සේ දෙසු පරිදි ආස්වාද ඇදෙනී විපාකයේ කිඳෝ තුන්වන දවසේ පිටුර නැත. හොඳ පාඩමක් ඉගෙන ගත්තා. ඊළඟ දිනේ පිටුර නැතිවලා ඉතා කිනු දෙයක මොන්නේ වත්තට අනිවා ජයි. ආයවාසී නිවසා සිට කීප විටක්ම එම එකම වේදනාව වෙන විට අඳුරු කරා හැර. ඒ ඉවසන්ත රාසිය නැවත පාත් දෙකින් මුළු ශරීරය ඉතා තද වේදනා ආදී ඔළුවට දහදී වදනා ජයි. ඒ ඉවසීමට ප්‍රථමයෙන් සීමා නාදෝ. ආධුනික මට මෙවැනි තදබල වේදනා එන්නේ ඇයිදැයි නොදැයි අම්මාවෙන් පහදා දෙන සේක්වා මා කරුත්තේ කොහොමද ඔබ වහන්සේ මුදුනේ ඔකේ සෝපත වෙනවා සරි ඒ වේදනා කියන එක ගස්කල් වල ඉන්නේ නැහැ කංගායලතල ඉන්නේ නැහැ මනස දෙවි විතරයි ඇයි මට මේක වෙන්නේ කියලා අහන්න කිසිම කෙනෙකුට අයියා අපි දාන අපේ බොහෝම සාන්ත දාන්ත තීන්ත කූඩුව කියලා තමයි හිතාන ඉන්නේ මොකක් අතීත කරපු අකුසල කොච්චරද කියලා දන්නේ ඒ නිසා ඇයි මවන්නේකොට මෙහෙම දෙයක් වෙන්නේ කියන එක පිළිකාවක් තියෙනවා කියලා කියන කිව්ව ගමන් ඒ ලෙඩට අනිවාර්යයෙන්ම එනවා දැන් මේක ලෝකෙ වන්දර අපිනිසුන ඔය කාටද ඉන්දියාවේ යන තිබ්බනේ ඒ මට නේ why me මට මේ පිළිකාවක් ආයෙම මොන අකුසල කර්මයක් කියලාද කියලා ඒ පිළිකාව බාර ගන්නෙත් නෑ දොස්තර බාර ගන්නෙත් නෑ බේත් බාර ගන්නෙත් නෑ ඒ දොස්තරක් කියනවා ඇටෙන්ඩන්ට් කියනවා ගෙදර කට්ටියත් කිසි කහගෙන හගෙන යනකොට මුතුම ද්වේෂයක් එනවා මේකේ මට මොකද විල්තාවක් එන්නේ හේතුව වෙයි කියන ඊට පස්සේ ඒක බාරගත්ත ගමන් ડિප්‍රෙෂන් එකට ඊට පස්සේ තමයි විහිත් ගන්න පටන් අරගන්නේ ඕකම වෙනවලු මරණ මොහොතේ ඒ නිසා මොනවාරි අපිට නරකක් වෙච්චුනොත් why me මෙච්චර මේ ලෝකේ ඉන්නවා මේ මට විතරක් මොකද මේ පිළිකායි කියලා කාගෙන්ද රිපෝට් එකක් කරලා මට කියන්නේ කියලා ඉතින් අපි එයාපෝට් එකට යනකොට ඉතින් හරි සෙනෙහේ සමහරලාද ඉතින් මේ අලගොමෙන්ද කියන අපි යන දවසට උඹ මීයක් ඔත් එදිර බලන්නේ නෙවෙයි නේද කියන්නේ මේ ඉන්නේ සිරගේ යාපිය නැතිද අපිට පේන්නේ අපි බයින මොකද ඉතින් ලු අනිත් මිනිස්සු තරියට ඉල්ලේද බයි මේක තේ ඒ මිනිස්සු බයි නැති මේ අපිත් ඒ කාලේ කණිකවට ඉඳාට බයිල්ල තියෙනවා ඉතින් ඉඳා අපිට වෙන්න බැරි දෙයක් මේ ලෝකේ නැහැ සරුවත්යන් වහන්සේට බුදු වුණාට පස්සේ ළිද 12ක් ඇවිල්ලා තියෙනවා දෙවසන්න බැරි වුණා කියලා කියලා නෑ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට දෙවසන්න බෑ කියලා කියලා තියෙනවා මුකල්ලම ස්වාමීන් වහන්සේ දෙවසන්න බෑ කියලා
විද්‍යානසේ ගිල්ලා නෝ කමනියන් මොකලාන යාපනියන් මේ වන්දේ කමනියන් නේ යාපනියන් අන්තිමට ඉවසන්න බෑ යැපෙන්න බෑ ඊක වැඩි වෙනවා තමයි දැනෙන්නේ කියලා. ඉතින් අපි කොහොමද කියන්නේ අපිට වයි නී කියලා. ඊයර මම යන රූපයත් එක්ක අඳුර ගන්නකොට වේදනාවත් එක්ක අඳුර ගන්නකොට ඇති වෙන රිප්‍රකෂන් එක. ඒක නිසා ඒක නැති යන්නේ මයි මේ නෙවෙයි. ඉතින් මමත් ඒ જાති වයින්ට වෙන්න බැරි දෙයක් නැහැ කියලා බාරගත්තොත් ඕකේ ඔය අර දෝපනස වේදනාවක් නැති වෙනවා. කායික වේදනාවක් නැති වෙනවා. දැන් ඔතන තියෙන කායික වේදනාවට වැඩිය මේ දෝමනස වේදනාව එහෙම නැත්නම් මානසික වේදනාව ඒක එන්නෙම තණ්හා මාන දිටි නිසා. ඉතින් ඒක ඇනලයිස් කරලා පෙන්නපුවාම සයිකියාට්‍රික් කෙනෙක් ඇවිල්ලා නැත්නම් එනේ මේ ෆ්‍රී ඇසෝෂියේෂන් එකේ ටික වේලාවක් ගියාම මනුස්සයෙක් මේක බලනවා. ඉතින් ඒක නිසා මේවා අපි මනස ඊටාන ඉන්නවා මේ මං වගේ දන් දෙන මං වගේ සිල් රකින මං වගේ භාවනා කරනකොට මේ දේවල් ඉන්න බෑ කියලා. මොන කිසිද අපි ඔගේ කෙනෙකුට ඉන්න නැත්නම් ඉන්න කෙනෙක් නැහැ. ඉතින් මේකට ලෑස්ති වෙලා යෑම විතරමයි බුදුරජාණන්සේ අන්තිම වචන. අපමාදේන වික්‍රේ සම්පාදේත. ලෑස්තිලා ඵලයන් ඔය කොයි දෙයකටත්. එතකොට ඒකේ තියෙන නතර ගා අඩු වෙනවා. මේ ගැටලුවක් බව අධ්‍යක්ෂින් ඉදිරිපත් කිරීම දිනමත් කරන නිසා ඔබ වහන්සේට ඉදිරිපත් කරනවා. අද අන්තර්වාද අවසාන පරයක් ලෙස ඊයේ සවස අවසාන පරයක් පිළිබඳ විස්තර. මූලික සම්ප්‍රදායන් හොස්නේ ආකාරයෙන් අවසන් වූ පසු අනායාසයෙන් දේශ බලා සිටීමට පසු කී දින දෙක තුනේදීම විවිධ ට්‍රයල් එකක් අතර ලැබෙනවා. කරන භාවනාවක් බව කෙරෙන භාවනාවක් ලෙස යම් මොහොතක සාර්ථක වූයේ ඊයේ හවස අවසාන පරයන්ත දෙක. ධර්මදේශනාවේදී උන්වහන්සේ අනුශාසනා කර පරිදි අනුග්‍රහ කරන කොමන දෙයකින් එන්නේ දුකම බැරි අරමුණ දෙවි කිය පසු එන හිස් බවව ශුන්‍යතාව එසේ ලේබල් කර එම තත්ත්වයේ වැඩි දියුණු කර ගැනීමට හෝ සතුටින්ට උනන්දු නොවේ. ඔහි බලාපොරොත්තු නැවිත පරයන්කේ නැගීමට හේතුවා සිතා පසුව සිදු වූයේ නගන නිින්ද වැඩි. වරහතුන් නිදිමත නොවේ. පරයන්කේ අවසන් වී තිබෝදේ. අවස්ථා ගණනාව පසු කෙරේ. ඇඟ ගැස්සී සිහිය පිළිදෙන විට ඔස්වල සිටයයි. ටිකකින් නැවත එන්නේ. පරයන්ක දෙකීම අවසාන භාගයේ ගත වූයේ ඔහේ ඉර සිටුවේ එමයි කිසි තේරුමක් හෝ මතකයක් නැත. සිතුවිලි ගලන විට ෂණිකව එන ආරම්භයෙන් පිටක ඇති බව දැනී ආපසු ට්‍රැක් එකට වැඩි. අසතියක සතිමත් වීම මෙය කිය බැරි කනගාටුවක් නොවේ. නමුත් ඊයේ ප්‍රයත්න කුලින්ද නැතිව සිත අවදිමත් පැවති. අද උදේ පාරයන්කේ මගේ ඔද්ද නිදිමතෙන් සහ සිතුවිලි පුරා යන්න තිබුණා. අදහස් පරයන්කේට පෙර සිටුනේ වීර්ය වැඩි කර බව රැසයි. එනිසා පෙර සූදානම් ගුණයෙන් වෙනදයක් වෙන්නේ බලන්න සිටීම. උස්මේ ආකාරයෙන් අවසන්දී ලැබෙන අවකාශයේ පුරාම දැරුනේ පස්සෙකට විසින් නවීන ඇති ස්වභාවය. මුළු පැය පුරාම ඒකාකාරව ඒ අත්විඳේ. වාහන කිසිම සිටුවීමක් පෙරමෙන් ආවේ නැත. වේදනාව පෙර අවස්ථාවෙන් බාධාවක් වී පැත්තට වී තිබුණා. පස්සෙන් ඇති අවධානයේ තීව්‍රවිට සතිය එයත් දෙක එකක් ලෙස තේරුම් ගන්න හැකියි. පෙර රිට්‍රීට් වල විශේෂ ගොජයක් ලෙස අධ්‍යය ඇති නම් පුරා පරයන්ක පුරා ඇසේ අධ්‍යය කරමින් සකහන් කර අවසානයේ විවිධාකාරයේ සිතුවිලි දමා බැලුවා. ආමේ වේෂ නමු පහස්වෙන් පිටින්දක් වරුණු මයින් වීනසේ දෙතුන. වරේ ඉතා නිරවල්ව ඊට පසු මහා අසම්පජන්යව ඇසිරට මේ හිත ගැන කිසිම චර්ත සාතිකයක් මදි. ඒ තේරු ගැනීමට විරස නොබලා 103 වාරයකට අස්සද්දා කළුවෙන් නෙපායයි අභීත දේශනා කරන වහන්සේ මට මගේ ජීවිතේ හමු වී ඇති අනුබුදු කිරියන්මයි. වාසියෙන් දුක නිවි දීර්ඝ ශරීරය. මොකද කියන්නේ නැහැ. අපි කාශයක් විතරයි ඉතින් අනිත් කට්ටිය හොඳ නම් හොඳයි කියන්නේ නැත්නම් නරකයි කියන්නේ අපි යන ඉගාකෝ.
ඒ විදිහට විවිධ පරිශන කරලා බලන්න. ඒකට ගොඩක් ඉඩ තියෙනවා යෝගාවචරය. යෝගාවෙන්තර එක දෙපාප පටු දෙයක් නෙවෙයි. සතිය ඇති කරාට පස්සේ ඒක සතිය දෙඩි කරන්න එපායි. වර්සටයිල් කරන්න මේ කිදීම සඳහා අපි උකා සතියට අභියෝගතා පරීක්ෂණ දෙනවා. නూరుණු පුරුදු දේවල් කරලා බලන්න. ඒක තමයි සතිය හැඩගැහිලා පුරුදු වෙන නිසායි ඔක්කොටම සමාව තියෙනවා. ඔක්කොම වැටෙනවා ආර්ය පරිශේණයට කර කර බලන්න යම් විදිහකට ගන්නට ඒකෙන් ආසහනේ වැඩි වෙනවා ආතතිය වැඩි වෙනවා ඊට පටන් දෙනවා එහෙම නැහෙනේ කඩාගෙන මේකයි ඒ නිසා ඒ හරියට ගියාම හරි සෙල්ලක්කාරකම බාලදක්ෂ වගේ බාලදක්ෂිකා වගේ ශිෂ්‍ය කුළුලෙක පටන් අර ගන්නවා ඒකේ ඍෂිසේ වඳ දක්වන එකයි තියෙන්නේ දෙපතුලේ ගැටීම මාවෙන් මාවට සිත හොඳින් යොමු වෙනවා. නමුත් හිර ගුවන් මෑතකදී මා කාලයක් පෙර සිදු වූ ගැටුම් සහිත අසාධාරණ සිදුවීම් පරන්තු මට වූ අසාධාරණ ඒ අතරින් අපගේ එයි. දෙපය පොළවේ ස්පර්ශයට හිත යොමු මේන කළ හැක්කේ කුමක්? සමාධි පරයන්ගේ පටන් ගන්නා විට සිත හොඳින් සමාධියදී තිබේ. මේක අතීත සිතුවිලි එන එක ඒව ගෙවන් වෙන බවට ලකුණක්. ඒක කියන්නේ කැතැසිස් කියලා නැත්නම් විරේචනය කියලා. ඒවට පිටින් අරමුණ ඇතුළට එනවා අඩු වෙනකොට අපි ඉන්ද්‍රංගෙන් අරමුණ ඇතුළට එනවා අඩු වෙනකොට ඇතුළේ තියෙන ගොජේ ඉහිරදා. නැත්නම් ඔය තමයි අපි සංසාරේ පුරාවට ඇරගෙන ඇවිදින්නේ. ඒව හදී ජරා හරීම පල්ලිච්ච අසුචි කලක් වගේ. එළියට එන්නේ කොහොමද? මේකට ඉක්මනින් එළියට එන්න ක්‍රමයක් තියෙනවා. ඒ විචි සංසිද්ධියේ අදාළ සියලු දෙනාට කොන්දේසි විරහිතව සමාව දෙයි. එකපාරට මේ ඔක්කොම ඉන්නලා. ඒත් ඒක තමයි තත්ත්වක සාන්තියක්. ඒකේ නට සාන්තියක්. සතියත් දුම පැතිරීමක් වෙනවා. ඒ මේ සමාව නොදුන්නත් මේක නැති වෙනවා. නමුත් අර තමයි අවශ්‍ය නම් මේක ටිකක් ඉක්මන් කරගන්න කොන්දේසි විරහිතව සමාව දෙන්න. ඕනම කෙනෙකුට සමාව දීපු ගමන් ඒ ඇති වෙන සාන්තිය නිකන් සෝඩබෝතලයක් කැඩුවා වගේ. ඉතින් ඒකට මානකාර වෙන්න එපා. ඒ සාසනයක් තියෙනවා. අපි කරන්නේ ප්‍රයෝජනයක් ඇතුව ඒ කරපු ගමන්ම ප්‍රයෝජන තියෙනවා. සිද්ධිය මතක. ඒක නිසා කොන්දේසි විදේතු සමාවත් මේ ලයිස්ට් එකට එකතු කරගන්න ඕන. කාර්යලා ඇතුත් කරුච සම්පාදේ බල විඤ්ඤාණ චක්‍රය නතර කර හැකි තැන් පහගෙන නැවත මතක් කර දෙන්න ඉඳලා සිටිනවා. වාස්තු නිදුකී රෝගී චිතිමේ මට කියලා දුන්නොත් මෙන්න මේ පහ කියන්නේ ඒක මට කියලා දෙන්න පුළුවන්. ඒ නිසා මොකද්ද මේ දෙමලි කියලා ප්‍රශ්නේ මොකද්ද කියලා කියනවා නම් ඒ බල විඤ්ඤාණ තැන් එක එක ක්‍රමවලට එක එක තැන් වල පෙන්නනවා.
මේ කියන්නේ මොකක්ද කියලා මට පැහැදිලි වෙන්නේ මේ ඒ ටික නම් කරනවා නම් ඇයිද මට ওই ටික කතා කරන්න බලන්න නැත්නම් කතා කරන්නේ මොකද වෙලා ගිල්ල තියෙන්නේ ඒ අවශ්‍ය නම් ඒ ස්ථාන පහේ අදුවානේ මූලික නම් ටික තියෙනවා නම් එහෙම නැත්නම් ඕක අමතක කර ගන්න ඕන නැතුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ සත්‍ය තියෙන ඔය ඔක්කොම සිද්ධ වෙයි ඒ කිසිම ලයිස්තුවක් දෙන්න දැනව හිත ෂුවර් එකටම අහනවා මේ 11 සාකාරය කියන්නේ 10ක් දන්නවා 11 වෙනික දන්නවා පහක් කිව්වොත් කියලා දැන් 4ක් දන්නවා වසනික ඉලක්කමක් කිව්වොත් ඉවරයි ඉතින් අර මේ ලිමෝල ගහනවා තොරණා ඒක දැන් කන්දකට පණින්න හදන කට්ටිය කියනවා ඔට්ටු තියෙන කට්ටිය දැනුම තියාගන්න ඕන අස්සව පහින් දාන්න. දස්සේක කකුල හෙල්ලෙන්න බෑ කට්ටිය තුට්ටු දාන්න. කන්දකස්ස දුවන්න යන්නේ රේසුතු දාන කට්ටිය දාගන්න කියලා. ඉලක්කමක් باندې කියවුනොත් ඉවරයි. ඒ නිසා මම පුළුවන්තරම් පරිස්සම් කරනවා කිව්වොත් අමාරුයි. පහ කියවුනොත් අමාරුයි. ඒ නිසා ඒ පහ මට මතක් කරලා දෙන්න කිව්වහම වැඩි දීසිය මේ මහෞෂධ ප්‍රතිපා ඉන්න රාජ්‍ය සභාවේ ඒ රජුගේ කිවවලු මේ පණිවිඩයක් ඇදියලු මේ මගේ වැලියෝන් සිලා කැඩිලා මට වැල්ලන්නක් අම්බරල ගන්නේ කියලා ඒ වෙලාවට කිව්වේ නැත්තම් රජු දඬුවම් දෙන්න. ඉතින් මහෞෂධ ප්‍රතිපා කියලා ඇදියලු කැඩිච්චිගේ සාම්පල් එක පොඩ්ඩක් ගන්න සයිස් එක ගන්න කියලා. ඒ නැත්තම් මේ වැල්ලන්නක් අම්බරන්නේ කියලා කවුද කියලා වරක් කරන්නේ. මේ අනිවාර්යයෙන්ම රජුගේ ලක්මකට නැහැ කැන්ටි ලාන් බාහ සාම්පලේ ගන්න මම ඒක ගන්න. ඉතින් ඉවරයි අද අපි ටිකක් කල්ලාත් ඉවර කරා. ඉතින් කාටද තියනවද වෙන්නේ? චෝදනා යෝජනා කියන දේ විනාඩි දෙක වගේ කාලයක් ගන්නකොට ජයත් කරනවා කියන්නේ නැහැ. මහන්සියනේ යවතුට ඇතුළු. ඈ? ඒක තමයි වතුර මම දැක්ක වෙනත් ඉවරනේ කිසිම කෙනෙක් සලකන්නේ නැහැ මේ මනුස්සයෙක් බඳලා නේද? ඒකනේ මේක අර්ථකථන. මම දැක්ක දුවන ගිහිල්ලා වතුරක් ගෙන තියාගෙනම හුඟක් වෙලාවට මේ මගේ එකේ වතුර එකක් දෙනවා මොකද මම ගේම කතා කරනවා ඒ මනුස්සයාට වතුර එකක් දෙන්න. හරිම අසාධාරණ. ඒක තමයි. දිගට කියවනවා. ඒ මනුස්සයාගෙන් කියේ ඒ මනුස්සයාට කියන අනුකම්පාවක් නැහැ කියවන මනුස්සයාට. හිතා ඒ කියන්නේ අපිට වෙන ප්‍රශ්නකුත් නැහැ ඒ නිසා අපිට තියෙන පැයකට ආසන්න කාලයක් මේ සක්න සඳ අපි නැවත තුනට ගස්සෙනවා. අපි සුපුරුදු සාමික පරියන්කේ සඳහා මේ ප්‍රකාශයත් එක්කම අපේ ප්‍රශ්න කාර්යත්වයට පිළිබඳව සටහන් කරන සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.